වත්තල හුණුපිටිය කාන්ති මාවතේ නිවසක් අද පෙරවරු 11ට පමණ ගිනි ගැනීමකට ලක් වුණා. එතන ගාට එළිමි අප්පා. ගෑස් වැඩිචිල්ල. ගිනිනිවන දෙපාර්තමේන්තුවේ රත තුනක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්තත් අදාළ නිවස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණා. प्रकाश कले मेम गिन्नट हेतु गैस कांदुवाक्द विदुली कांदुवाक्द सोया विमर्शन सिदु करन बवाय මට මෙට්‍රෝ එකට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. මගේ මේ ළමයි අතර දිනාට මට ඉන්න ගල්පත මාමගේ ඉන්නේ. මට ඒක තමයි ඒගොල්ලන්ගෙන් වෙන්නේ. මේ අතර ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් උදුන පුපුරා ගොස් තිබුණේ ඊයේ පස්වරු වේදී. ඉන් කිසිවෙකුට තනතුරක් සිදුව තිබුණේ නැහැ. ගම්පොළ කීරපන ප්‍රදේශයේ නිවසක ඊ රාත්‍රියේ ආහාර පිසමින් සිටියේදී ගෑස් උදුන පුපුරා ගොස් තිබුණා. මේ අතර කඩිනමින් ගෑස් ලබා දීමට පියවර ගන්නයි ඉල්ලා එක්සත් ස්වයංරක්ෂා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අද කොළඹ ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ නිහඬ විරෝධතාවක නිරත වුණා. පසුව ඔවුන්ට ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා හමු වී සාකච්ඡා කිරීමටද අවස්ථාව හිමි වුණා. පිටකොටුවේ 160 පාරකට වැඩි ගෑස් නැති හේතුව නිසා කඩ වැදිලා තියෙනවා. ලංකාවේ ගෑස් නැති වෙන බව රජයේ ඉහළ සිට පහළටම 2020 මාර්තු මාසයට ගිහිල්ලා තියෙනවා. අද අපිට ණයවර ලිපි ලැබලා දෙනවා නම් ලංකාවටම ගෑස් ලැබලා දෙන්න අපිට පුළුවන් සුමාන දෙකක් අපිට ආනයනය කරන්න ණයවර ලිපි විවෘත කරන්න බැ අපිට ඩොලර්ස් දෙන්නේ බැංකුවලින් මේ අතර වෙළඳපළට මුදාහැර තිබෙන අනුතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචන අධිකරණය විසින් පසුගිය 17 වෙනිදා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය සහ ගෑස් සමාගම් පැහැරහැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ මොසමක් අද කැඳවනු ලැබුවා. මෙම අවස්ථාවේදී ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද අධිකරණය හමුවේ දන්වා සිටියේ තම සේවාදායකින් විසින් ඉක්උද්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කරවීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සටහන් කර ගැනීමෙන් පසු පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වෙනිදා කැඳවන ලෙසද අභියාචන අධිකරණය නියම කළා.